ද ධර්ම දක්ෂණ වෙනුවෙන් ධර්මදේශනාවට වැඩම්කුට වදාළ ගරු දේශකයණන් වහන්සේ. කඩවත මංකද පාර විජේමාාවත දහම්නද ධර්මාශ්‍රමය නිර්මාත්‍රු සද්ධර්ම වාගි්ුවර විචිත්‍රපානී පූජ්ජ කොළමිස්සේ දම්මානන්ද ස්වාමයන් වහන්සේ. අවසරයේ ස්වාමයෙන් වහන්ස සමන්ත චක්කවාලිසූ අත්‍රා ගච්චන්තු දීවතා සද්දම්මං උනිරාජස්ස සුනන්තුසග්ගමොක්හදං දම්මසවෙන කාලෝ අයං බදන්තා දම්මසවෙන කාලෝ අයං බදන්තා දම්මසවෙන කාලෝ අයං බදන්ත නමුතස්සෙ බගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගවෙතු අරහතු සම්මාසංබුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මාසංබුද්දස්ස පූජනීය පින්වත් මහා සංගරත්නය නවසරයි මේ උතුම් සම්බුදුදහමට කැමති මේ සුන්දර සද්ධරමී රසය මිහිරියාව විඳගන්ට හිතඇති කාරුුණික පින්වත්න. පින්වත් ඔබාපී මේ රාත්‍රිකාලය උදාාවෙනවත් එක්කම. බලාපොරොත්තු වෙන්නේ භාගෙවත් බුදුරජාණන් වහන්සේ දෙවියන් මිනිසුන් සහිත මුළුමහත් ලෝකසත්වයන් කෙරෙහි අප්‍රමාන කරුණාවකින් මෛත්‍රියකින්. දේශනාකොට වදාල ඒඋතුම් සද්ධරමයෙන් කොටසක් දේශනාකරවාගෙන ශ්‍රවනය කරයි. අදත් මේ උතුම් ධර්මානු ශාසනාව තමන් විසින් ඉතාමත් ස්්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඕනෑකමින්. ශ්‍රවණය කරන අතරී මුළුමහත් ලෝකයකට ධරම දානය ලබා දෙෙන අදහසින් ලෝකයේ පුරාම ජීවත්වෙන ධරමයට කැමැති පින්වත් ඔබට හසුවෙන් මේ දර්මේ ශ්‍රවනය කරන්නට බහගගේ වාසනාව ලබාදමින් මේ සඳහා. පින් බර දහම් දායකත්ය දරාගෙන. ලෝකයටම ධරම දානය ලබාදන පින්වත් කල්්‍යානමිත්‍ර පිරිසක් අපට මුණ ගැහෙනෝ. මීට වසරකට එහා පැත්තේ මිය පරලවයන්ටෙදන ගම්පහායක් කල දඹුවවත්තේ ජීවත් වන ව්‍යාපාරික එ මානන්ද සරත් පෙරේරා. පියතුමන්ට පරලොවසිෙන් පින්පෙත් අනුමෝදන් කිරීමේ අරමුණ ඇතුව ජයේ විමලාවත මෑණියන් සංජීව අසංක දමිත් කියන දරුවන් නැතුළු පවුලේ පින්වත් පිරිසයි මේ පින්කමට පින් බර දායකත්වය ලබාදන්නේ. ඒ පින්නතුන්ගේ යහපත් අරමුණු බලාපොරොත්තු වගේම ඔබ පිහැම දෙනාගේම ධරම අවබෝධයට. අවශ්‍ය වාසනාගුණ සපුරාගන්ටත් දෙවියන්ටත් නමින් මියගිය එ මානන්ද සරත් පෙරේරා මහත්මා පදානස්සීලු ඥාතයෙන්ටත් සුජීවත්විඳගන පින්කමක් සිද්ධකරන පින්වත් පිරිස ඇතුළු ධර්මස්්‍රවනයක නොබා පිහැම දෙනාටම. මෙලවජීවිතයේ යහපත පිනිසත් ධර්මාවබෝධය පිණසත්. පරලවජීවිතයේ යහපත පිණසත් ධර්මාවබෝධය පිණනිසත්. සංසාරදුකින් අතමිදී උතුම් මමා මහා නිවැනිින් සැනසීම පිනිසත්. එකසේ හේතු වාසනාවේවාකෙන් අධිෂ්ඨානය තුවයි අදත් අපි මේ මහා පින්ක මාරම්භ කරන්න. කාරුණික පින්වත්න ඔබට මතකයි අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ එක විශේෂ සූත්‍ර දේශනාවක් මුල් කරගෙන කොටස් වසින් එක දිගටම කරගෙන යන ධර්ම සාකච්ඡාවක්. ඇත්තටම කියනවනම් මේ සාකච්ඡාව අපි මේ සාකච්ඡාවක් විදියට කරනවා වගේම මහරහතන් වහන්සේලා දෙනමක් එදා බුදුරජාන් වහන්සේ ජියවමානු වැඩන්න කාලි කරපුත් දහම් සාකච්ඡාව. එනිසා මේක වේදහල්ල කියන ධර්ම පරියායට යයිතිවෙන්නේ මහා වේදල්ල සූත්‍රය. තමයි අප මේදිනවල සාකච්ඡා කරන්න. කොට්ටිත මහරහතන් වහන්සේ සහ සාරිපුද්ත මහරහතන් වහන්සේ අතර ඇතිවුණ ප්‍රශ්නෝත්තර ධර්ම සාකච්ඡාව. කොට්ටිත මහරහතන් වහන්සේ ප්‍රශ්ණහනවා සාරිබුද්ත මහරහතන් වහන්සේ පිළිතුරු ලබාදනවා මේවිදිට ඉදිරිපත්වෙන සූත්‍ර දේශනාවක් තමයි මහා වේදල්ල සූත්‍රය අපි ගිය සතියේ මේ දේශනාවේ මුල් කොටසක් සාකච්ඡාක් කලා අද අපි එතනඉදලා ඉදිරියට සාකච්ඡා කන මං එදා වගේ මදත් පුංචි වචනයක් ඔොට මතක් කරන්නම් මේ වේදල්ල සූත්‍ර දේශනා දෙකක් තියෙනවා චුල්ල වේදල්ල මහා වේදල්ල කියලා මේ දෙක අතරම කියවෙන දහම් කරුණු බොහෝම වැදගත්ත අපිට මොකද මහ රහතන් වහන්සේල දෙනමක් සාරිපපුත්්ත මහරතන් වහසේ තමයි පිතුරු ලබා දෙනමේ වැඩසටහන එතතුර ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානය වැඩහිටම මහරහතන් වහන්සේ සානිිපපුත්ත මහතන් වහන්සේ මේ ප්‍රශ්නවට පිළිතුරු ලබා දෙනකොට උන්වහන්සේ මොනතරන් ගැඹුරෙන් සහ අරතවත්වය පිළිතුරු ලබා දුන්නද කියන එක පේනවා අපිට දරමාව බෝධය පිණිස මහන්සි ගන්න පිරිසක් හැටියට අපට මේ ස්නවලට ලබාන පිළිතුරු විශේසින් සාරිපුත්තම හරහතන් වහන්සේ වැනි ප්‍රඥාවන්ත මහරහතන් වහන්සේනක් ලබා දෙන පිළිතුරු අපේ ජීවිතයේ ධර්ම අවබෝධයට ඉතාමඉහෙලින්ම වැදගත්වෙනවා. එනිසා මේ දේශනාව බොහෝම හොඳට නිදහසේ මොක ද අපිත් නිදහසේ හොඳට කාලවේලා වරජන කලබල නැතුවයි මේක සාකච්ඡා කරන්නේ හැමෝටම තේරෙන භාසාාවෙන් පින්වත් ඔබත් කලබල නැතුව බොහෝම නිදහසේ. ශ්‍රවනය කරන්න නිතර නිතර වතාවත් දෙකක් නෙමෙයි කීප වතාවක් මේ දේශනා ශ්‍රවණය කරන්න ඊට පස්සෙ මේ කියන කාරණනා හුදට මතකතියාග්ඩ අපි එදා කිව්ෝ වගේ මේ පටිගත කරගෙන නැවත නවතහන්ඩ එම තන් අන්තරජාලයට මුදා හැඩියට පස්ස එතනින්ම් භාගත කරගෙන නැවතනවත අහන්ඩ එහි මහන අතරයේ අවශ්‍යදේවල් කෙටි සටහන් කරගන්ට ඒ විදියට බොහොම මහන්සිවෙලා ඊළඟට නිවාඩුවේ වේකීව නැවත නැවත බලන්ට ුවන්තරම්මහන්සවෙලා මේ දහම් කරුණු හොදට මතක තියාගන්ට මහන්සිගන්න. ඊළඟට අපිට මේ දරම ප්‍රත්තික්ෂ කරගන්ට ජීවිතයට ප්‍රායෝගිකව ගන්ට ඒක ලොකූ උපකාරයයක් බවට පත්වෙනවා බලමු මහරහතන් වහන්සේලා දෙනම මෙතනින් ස්තරහට අපිට අපගෙරේ අනුකම් පාවෙන් මොනවගේ සාකච්ඡාවක් කරගන අයිද කියලා. අපි ගියසති විඤ්ඥානය පිළිබඳව කරපු සාකච්ඡාව සම්පූර්ණ අවසංකලා අදාපි කතා කරන්නේ වේදනාව ගැන කරන සාකච්ඡාව. කොට්ටිත මහරහතන් වහන්සේ විමසනෝ ප්‍රියයිස්මතුන වද වේදනාව කියලා කියනවන්නේ. කුමනකාරණයකින්ද වේදනාව කියලා කියන්නේ. සාරිපපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු ලබාදනවා, විඳින්නවා විඳිනවාකින් අරතයෙන් තමයි වේදනාව කියලා කියන්නේ. කුමක්ද විඳින්නේ. සුකම්පිවේදේති සැපත්විඳිනවා දුක්කම්පිවේදේති දුකත්විඳිනවා අදුක්කම සුකම්පිවේදේති දුක්ස සැප දෙකම ඇති උපේක්ෂාවත් විඳිනවා විඳිනවා විඳිනවාකි නරතයෙන් තමයි වේදනාව කිය කියන්න විඳින්ඩ තියෙන්නේ එක්කො සැපවේදනාව එක්කො දුක්වේදනාව ඉහමන්නැත්ත දුක් සැප රහිතවේදනවා වේදනාව කියන්නේ තමන් විසින් ඇතිකරපු එකක් නෙමෙයි. අනුන් විසින් ඇතිකරපු එකකුත් නෙමෙයි. ඉබේහටගත්තු එකකුත් නෙමෙයි. වේදනාව හේතුඵල දහමින් සකස්වෙච්ච එකක්. වේදනාව ඇතිවෙන්නේ ඉස්පර්ෂ ප්‍රත්තින්. සැප සහගත ඉස්පර්ශයක් ඇති වුණහාම සැපවේදනාවක් ඇති වෙනවා. ඒ ස්පර්ශය නැතිවුණහාම සැපවේදනාව නැතු යන. දුක් සහගත ඉස්පර්ෂයක් ඇතිවෙන කොට දුක්වේදනාවක් ඇති වෙනවා. ඒ ස්පර්ශය නැති වුණහාම දුක්වේදනාව නැතුව යනු. මධ්‍යස්තු බව මුල්කර ගත්තු ස්පර්ශයක් හේතුවෙන් උපේක්ෂ වේදනාවක් ඇති වෙනවා. ඒස් පර්ශයේ නැති වනහම ඒ වේදනාව නැතුව යනවා. එහෙම නං වේදනාව කියන්නේ ඉස්පර්ශයට අනුව වෙනස් වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ වේදනාව දිහා බලන්ට කිව්වේ කොහොමද දියභුබූලක් දිහා බලනො වගේ. වේදනා බුබ්බූලූපමං වැස්ස වෙලාවට ජලාසේකට වතුර බින්දු එකේක වැටේෙද්ද බුබුලු හටගන්න. දිය බුබුලු හටගන්න මේ බුබුලු වැඩිවෙලාවක් තියෙන්න්නේෙ නෑ. ඉක්මනින් නැතිවෙලා යනෝ. මෙන්න මේ ආකාරයට ඇස තුලින් වේදනා හටගන්නවා කන තුලින් වේදනා හටගන්නවා නාසේ තුලින් වේදනා හටගන්නවා. දිව තුළිින් වේදනා හටගන්නවා, කය තුලින් වේදනා හටගන්නවා, හිත තුළින් වේදනා හටගන්නවා. ඒ වගේම ඒ වේදනාවන් වහ වහා නැසී වෙනසී යනෝ. හරියට ජලාසේකට වැටෙන වැහිබිදු නිසා හටගන්න දියබුබුලු ඇතිවෙවී නැතිවෙවී යනෝ වගේ තමයි. තමන් තුළ ඇතිවෙන මේ වේදනාවත් ඇතිවෙවී නැතිවෙවී යනාකාරය. දකිින් උත්සාහ කරටු. අන්න ඒ කෙනා වේදනාව යම්කි ප්‍රමාණයකට තේරුම් ගන්නවා. දැන් බලන්ඩකෝ අපිට යම් කිසි රස කෑමක් හම්බූනොත් ඒකේ රසය යම් විදිහකට තියෙනවා ඒ රසය අපිට දැනෙනෝ. අපි සමහටට අපිතුම හොඳ රසක්. අපි ඒකෙන් පිනා යනවානී හෝ සැපයි අනේ සැපයි කිය. රසයි රසයි කියනදක්ක ඒ සැපේ අපි ගන්න. ඒ කෑම ටික දිවේතියාගෙන හපලා ගිල්ලට පස්සි. ඊළඟ කට එනකන් අර කාල ගිලපු කටේ ආය රසිත් දැනන්නේ. මේ දිවාගිස්සට තමයි ඔොක්කොම රස දැනන්නේ. ඊර් පසි ගානක් නෑ. දිවේ ගෑවෙන් ඇතුවෙන්ට උගුරෙන් ඇතුළට දැම්මොත් කළුගල් කැටයක් හරිකමන්න ඇතුළට යන. සිමෙන්ති ටිකක්හඩරි වැික් හරිකමන්නේ පස්්ටිකක් ගොලි කරල හරිකමන්නේ දිවේ ගෑාවෙන් ඇැතිවෙන්ට දාගත්තොත් හරි. රස තිබ්බත්ක නතත්වකයි. ඔය දිවේ අගිත මයි රසටික ඕනවෙන්. ඉතකොට ඒ රස දිවයක් ගිසි ගෑවන්න කං ඔන්න ඒ විඳීම තියනවා. ඒක නැතුනාට පස්සේ ඒ විඳීම නෑ. අපි මේ ප්‍රනීත රසය ඊටස් දැන් අප්‍රනීත රසයක් එෙමන තන් දුක්සාාගත ඉස්පර්සයක් න අර සැප ඉස්පරස. පිරි අරහත්නං බෙහෙතක්වාගේ බොන්්ඩ ගියා මෙහෙම මනාපනය නමුත් බොන්්ඩ වෙනහිදනි බොන්නන්නේ ඉතින් බොනොව හරිී තිත්තයි. හරි ඇඹුලයි යරකයි මේකයි. එපා වෙන. ඉතින් කැහැ කැහැ කෙල ග හා වතුර බිබී බොනො අගොහොමාන. බීලා උගරෙන් පල්ලහට ගියාමඒඔකෝම අර අපට සන්න ගත්ත ඉවරයි. දුක්සාහක තිස්පර්ශීවර වුණා ගමන් ඒ වේදනාවත්තිවරයි. සමහරවෙලාට ඉතින් කෙසල් ගෙඩියක් වල්කක් අපි කෑම කාලකනෝ කෙසල්ගෙඩිය අමූතුම මහා ආසාාවෙන් කණ්ඩෝන් රසයකුත් නෑ අපපිරියාවෙන නීරසයකුත් නෑ ඔයනිකං වතුරට වඩ පොඩ්ඩා රසා එච්චරයි. අපි කනවා. උපේක්ෂාවක යිද අමතු රහක් කියලවත් අමුතු නීරසක් කියලවත් එකක් නෑ අර සරිරයට ඉතින් පළතුරක් වගේ දයකුත් අවශ්‍යයි කියලා කියෙහින්ද ඒකත් ඔොහේ කන්නන උපේක්ෂාවේ. එකක නැතේ කියලා දුවකුත් තිබ්බාමයි කිය අමුතු ලොකු සතුටකුත් කියලකක්න්නේෑ දෙකම මිස්රයි. බම මේ සරල උදාහරයක් කිවේ. ඒකත් ඉතිං අර දිවෙන් ඇතුළට ගියාට පස්සේ අර කතන්දරෙන් පසේ ඔක්කොමිවර. ගල් කටයක් ගිල්ලත් ගිල්ලට පසේ ප්‍රශනවරයි අර දිවේ ගෑවෙන වෙලාට ද ම ගලක් නේද මේක රහක් නෑ නේද අරකයි මේක ඔක්කෝ. ඉතින් ඒ ස්පර්ශය තියෙනකං ඒවින් දීම තියෙනවා අපේ ජීවිතයේ මේ විඳින හැමදේ මොහොම තමයි හොඳ සැප පහස පුටුව ගින්ගත් හම් ඉඳගත්ත ගමන් හරී සනීපයි ඒ ඉරියව්ෙන් විනානිි දහය පහළුව පැබාගේ පැයක්විත කැකට ඔන්න හරි අමාරුවයි කොච්චර සැප පුටුව වනත් පැයක් විත රන්නකොට නම් පිටිපස් සහ පැත්ත හරයට අමාරු. දැන් අර සැපවේදනාව සැප ස්පර්ශය ඔක්කොමිවර වෙලා. දැන් එතනින් නැගිටලා ජුට්ටක් ඇවිදින්න තිබ්බනං අනේ හරි සැපයි අරි ඉස්සර වලා ඇවිද ඇවිදින්නකොට හරි දුකෙන් හිටියේ ඉඳගන්නේ කොයි වෙලා වෙද කියලා ඇබයි ඉදගනට ටිකක් වෙලා ගිය හම අපූ හරිමාරු ටිකක් ඇවිදල හෙටමට හිතකන පොඩ්ඩක් ඇවිදිට තිබන හොඳදයි ආන බලන්ඩ බෝම සුළු වෙලාවකින් මේ ස්පර්ශයඇත් එක්ක හටගන්න වේදනාවේ ස්වභාව වෙනස්වෙලාන. සැප දුකවෙනෝ දුක්ක සැපවෙනවා උපේක්ෂාවෙනවා නැතිවෙලා එනො. ඇති වෙලා පැවැතිලා නැතිවෙන්න බොහෝම සුළු වෙලාක් යනවා. උපමාවහෙමනං දියබුබුලක් වගේ උඩට එනවා බිඳිලයනෝ. ඕ අපිතේඩුම් ගන්ටඔඕන අපිට කොච්චද වේදනාවල් වෙනවද. ඒවා සැපවේදනා දුක්වේදනා පේක්ෂ වේදනා ඔය තුනම අනිත්‍ය දේවල් නිත්‍යනේ. ත්මයි අපිට ඕන ට ජයාගන්නට බෑ. ඉඳගත්ත අප මේ හිටගනිහිට දුකයි නැති කරගන්නට නි ඉවරයක් කරගන්න දිකටම සැපෙන් න්ටෝන එක ඉඳගත්තිේ නමුත් ඉඳගත්තා කියලා දිගට මේ සැපෙන් ඉට හම්බේනොව න. ඊළඟට සඥ සඥ සංඥාව කියලා කියන්නේ ප්‍රියායිස්මතුනි කුමක් මුල් කරගෙනද සංඥාව කියන්නේ කියලා අහනෝ. පිළිතුරවුනේ මොකක්ද? හඳුනාගන්නවා හඳුනාගන්නවා කියන අරතයෙන් තමයි සංඥාව කියලා කියන්නේ. කුමත්ද හඳුනගන්නේ. නිල්පාට හඳුනගන්න කහපාට හඳුනගන්න, රතුපාට හඳුනගන්න සුදුපාට හඳුනගන්න මෙයාකාඩට වරණයන් හඳුනාගන්න එක තමයි සංඥාව කියන්නේ. අපි හඳුනගන්නේ බවයක් සහ වරණයක්. ඒක තමයි අපි හිතේ ගොඩනැගෙන සංඥාව. ඊළඟට කොට්ටිත මාඩාතන් වන්සියන්නව ප්‍රියආශමතුන්. යම් කිසි විඳීමක්, යම්කිසි සංඥාවක් යම් කිසි විඤ්ඥානයක් තියෙනවාද. මේ ධර්මතුන තියෙන්නේ එකට එක් වෙලාද නැත්තංවෙෙන් වෙලාද කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා ප්‍රියායිස්මතුන යම්කිසි විඳීමක් යම් කිසි හඳුනාගැනීමක්, යම් කිසි විඤ්ඥානයක් ඇදද මේ ධර්ම එකට එක් වෙලා තියෙන්නේ. වෙන් වෙලා නෙමෙ. මේ ධර්ම වෙන් කරලා දකිින්ට බැහැ ප්‍රියආයිස්මතුන යමක් විඳිනවාද ඒක තමයි හඳුනාගන්නේ. යමක් හඳුනාගන්නවාද ඒක තමයි දැනගන්න කියලා. එතකොට යමක් විඳිනවාද ඒදේ හඳුනාගන්න. යමක් හඳුනාගන්නවා දේ තමයි දැනගන්නේ. එතට වේදනාව සංඥාව විඤ්ඥාණ. එකනෙකින් වෙන්කරන්ට බෑ කියල තමයි මේ දේශනා කලතියෙන්. දැම් බලන්ටක අපේ ගත්තාහම අපේ අත්දැකීම් ජීවිතයේ, අපි මො හරි දෙයක් විඳනවා. දැන් ඉස්පර්ශයෙන් අපිට අපි අර දොහම පහසු ආසනයක වාඩි වෙනවා. එතකට අපිට එතන තියෙන අර ට සිලිටුකම ඇඟට දැනන පහස හරි සැපයි. ඕන්න සැපවිඳීමගනක ඇතිවෙනවා ඒ විඳීම අපි හඳුනාගන්න ඔකොහොමද අනේ මේක ඇවිල්ලා සැපවිඳීමක්ම. හරි සැපයි මේක කියලා හඳුනගන්නවා. ඇකට සනීපයි කියලා. අන්නේ හඳුනා ගැත්තදේ ඔන්න විඤ්ඥානයට එක්තු වෙනවා. ඒක දැනගන්න ොමකද්ද කියලා මේ සැපවේදනවා එතකොට මේක වෙන්වාසයෙන් කියන්න පුළුවන්ද පුටුවක ඉඳගත්තාහම ඒ පුටුවේ තියෙන සනීපෙ ති නට විල්ලු දෙහම නැත් අන්ර ෙල්වඩ් ගතිය ඇඟට ගෑවෙනකට ඒ සනීපය දැෙනවා අපිට එතකොට ඒ සනීපය අපි හිතන අනේ සැපයි නීද කියල අපි තේලුම් ගන්න ඒ තරුම් ගැනම් අර ඇඟට දැනෙන වේදනාව අපි ඒ සැපක් නේද කියලා හිතන එක මේ තුනම එක වැරසිද්ධ වෙන. වෙන්වෙන් වසේ මේක මෙහෙමයි කියල කඩලගණ්ඩ බෑ. ඒයි කියන්නේ යමක් විඳීමක්වේද හදනාගැනීමක්වේද විඤ්ඥානයක් ඇද මේ ධර්ම තුනම එකට තියෙන්. ඊළඟට ප්‍රශ්නයමකක්ද පංච ඉන්ද්‍රියන්ගෙන් වෙන්වෙච්ච පාරි සුද්ධ මනෝවිඤ්ඥානයෙන් දැනගන්න පුළුවංක මක් තියෙන්න්නේෙ මොනවාද. පංචින්ද්‍රියන්ගගේෙන් වෙන්වෙච්ච පාරි සුද් මනෝවිඤ්ානෙන් දැනගණ්ඩ පුළුවන්මොනොවද කියයි. පි ඉන්ද්‍රියය කියලා කියන්නේ ඇසකණනාසය දිව කය කියන ඉන්ද්‍රියම්පහට මේ ඉන්ද්‍රියන්ගේෙන් වෙෙන් වුණ මනෝවිඤ්ඥානය කියලා කියන්නේෙ මොකක්ද. අපි දන්නවා හතරවෙනි දිහාන මට්ටම දක්වාම විඤ්ඥානය පවතින්නේ මේකව ඉන්ද්‍රියම්පා ඇසුරු කරගෙන. නමුත් හතරවෙනි දිහානේ මත්තට පංචි ඉන්ද්‍රියන්ගෙන් වෙෙන් වෙලා. තනිකරම මනස සමඟ පමණක් සම්බන්ධ වුණ භානසික ධර්මතාවයන් දියුණු කරන්ට කෙනෙකුට අවස්ථාව ලැබිෙනු. ඇති මේ ආකාරයට පංචින්දරියන්ගෙන් වංවෙච්ච පාරිසුද්ද මනෝවිඤ්ඥාණෙන් අනත්ත ආකාසි ප්‍රමාණයක් කියන්න බැරි අනන්තව විහිරිච්චාකාසියයි කියලා ආකාසානංචායතනය අවබෝධ කරන්න පුළුවන්. අනන්ත විඤ්ඥානයයි කියලා විඤ්ඥාණංචායතනය අවබෝධ කරන්න්න පුළුවන්. කිසිවක් නැතෙයි කියලා ආකින්චංඥායතනය අවබෝධ කරන්න පුුව. මෙවා තමයි අරූපදිහාන, යම් කිසි කෙනෙක් හිත දියුණුකරජන ගිහින් එයාට පුළුවන් වුණොත් උපේක්ෂා සහගත සමාධිමට්ටමකට හතරණ දිහානයතෙක් හිත දියුණු කරන්ට ඒ ආකාඩිට සමාධී දියුණු කරපු කෙනාට පුළුවන්කම තියෙනවා තනිකරම හිතිං සකස් කරන මානසික ධර්ම වන අරූපදිහාන වඩන්ට. ඊළඟට කොට්ටිත මහරහතන්හන්සේ හනුව. ඒ ආකාරයට දැනගන්නා දේ අවබෝධ කරන්න මුොකෙන්ද කියලා. සාරිබපුත්්ත මහරහතන් වහන්සේ දේශනා කළා ඒ ආකාරිිට දැනගන්නාදී අවබෝධ කරන්නේ ප්‍රඥාවෙන් කියලා එතකට අපිට තේරෙනවා අරූපදිහාන කියන්නේ නුවනින් තේරුම් අරං සිතත් සමඟ දියුණු කරන්ඩ තියෙන දෙයක් ඊළඟට අහපු ප්‍රශ්නය තමයි ප්‍රඥාව කුම නාරතයක් පිණිසිද තියෙන්න්නේ කියලා සාරිපපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා ප්‍රඥාව අරථ තුනක් පිණිස පවතිනවා කියලා මවද අබංඥත්තා විශේෂ අවබෝධඥානය පිණිස. පරිඥත්තා පිරිසිද දැකගැනීම පිණිස. පහනත්තා ප්‍රහානය කිරීම පිණිස. විශේෂ අවබෝධඥානය කියන්නේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන මේ පංචු උපාදානස් කන්දයන්ගේ යථාස්වභාවේ අවබෝධ කරගන්න නුවන. ඒ විසේ ස අවබෝධය ඥානය ඇතිවෙන්නේ ප්‍රඥාව. ප්‍රඥාවර් තිබුණි නැත්තං එයා ආශ්‍රව දන්නේ නෑ. දුක දන්නේ නෑ චතුරාරි සත්‍යය දන්නේ නෑ පටිච සමුපාදය දන්නෙත් නෑ. ඉස්කන්ද ධාතු ආයතන වසිෙන් තෝරන්ට දන්නෙත් නෑ මෙ හැම දෙයක්ම කිරීමට නුවනක් අවශ්‍යයි. අන්න ඒ නුවන ඇතිකර ගැනීම පිණිස තමයි ප්‍රඥාවතියෙන්. ඒ නුවනින් අපි වෙන්කරකර බලන්නේ දුක. එහෙමනැත්නම් පංචුපාදානස්කන්දය. එහෙමන් නැත්තං ආශ්‍රවද. එහෙමන් නැත්තං පටිච්ච සමුපාදය. ඉස්කන්ද, ධාතු ආයතන කියෙන මෙව තමයි විමසවිමසබලන්. අපි කලින් සඳහන් කලා හඳුනාගන්න දේවල් විපරීත වෙලා සංඥා විපල්ලාස කියල ජාතියක්ත්තියෙනවා කියලා. මේ සංඥා විපල්ලාස දුරුවනාකාරයට තමයි අවබෝධ ඥානිදියුණු කරන්නේ. එතකොට තමයි දුක්ක පිරිසිඳ දකින්න. දුක පිරිසිද දකිනකොට තමයි දුක ප්‍රහාණය වෙන්නේ. එතොට ප්‍රඥාව තියෙන්නේ අවබෝධ ඥානය පිරිසිදු දැක ගැනීම ඒවගේම ප්‍රහාණය කිරීම කියන මෙන්න මේ කරුණු තුරන් පිණිස. අපේ නුවන දියුණු කරන්නේ චතුරාඩි සත්‍යය අවබෝධ කර ගැනීම පිණිස. එතොට පැහැදිලිව තේරෙනවා ප්‍රහාණය කිරීම ප්‍රඥාවෙන් තියනෙ එක ප්‍රෝජනයක්. පිරිසිඳ දැකීම ප්‍රඥාවෙන් තියන තවත් ප්‍රෝජණය විශේෂ ඥානය ඇතිකර ගැනීම ප්‍රඥාවතින අනිත් ප්‍රෝජනික. ඊළඟට කොට්ටිත මහරහතන් වහන්සි අහනවා ප්‍රිය ආයිස්මටනි කුමන කුමන කාරණා නිසාද සම්මාදිිට්ටි ඇති වෙන්නේ කියලා. සාඩිපපුත්ත මහරහතන් වන්සේ දේශනා කළා සම්මාදිිට්ටිය උපදිින්ට කාරනා දෙකක් මුල්ලෙනවා කියලා. පරතෝගෝසෝ අනුන්ගෙන් අසා දැන ගැනීම. ජෝනිසෝ මනසිකාරු. ධරමයට අනුකූලව ුව විසී අනුලෝමිකාය කන්තියා සමනාගතු ඒ කියන්නේ තමන් අසන ධරමය තමාතුළින් ගලපාගැනීමේ හැකියාව. ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරය කියන එකයි. සුස්සූසති සූත්‍ර ධරමය ඉගෙන ගැනීම සම්බන්ධෙන් කාරණ හයක් සඳහන් වෙනවා ඒ තමයි සුස්සුසති ධරමය අහන්ට ආසාවත්තියෙන්ට ඕන සුස්සුසති ගැන්නේකයි. සෝතන් ඕදහති හොඳින් සවන් යොමාධරමය හනු. අන්්‍යාය චිත්තන් උපට්ට පේති. එ අහන ලද ධරමය අවබෝධ කරගැනීමට සිත පිහිටවා ගන්නවා. අත්තං ගන්නහාත් ධරමයෙන් පවසන අරථය මේකයි කියලා අරථය ගන්න. අනත්තන් ප්‍රිංචති අදාළ නැතිදේ අතැහරරිනෝ. අපිට කරන්න බැරිෝකයි. අදාළ නැතිදේම අල්ලගන්න අදාළෙක අතැරනෝ. අනුලෝමිකාය කන්තියා සමන්නාගතව හෝති. අසා දැනගත්තු දරමේ තමන්ගේ ජීවිතයට ගලපලා බලනෝ. මේ අන්ගේයට තමයි යෝනිසෝ මනසිකාරය කියල කියන්න. පරතෝගෝසයෙන් එහෙමත් නැත්තන් අනුගෙන් දරමේ හලා දැනගැනීමෙන් තොරව. අපිට ෝනිසෝ මනසිකාරයදෙන්ට බෑ අපි දන්නවා කෝලිත උපතිස්ස දෙන්නා කියන්නේ මේ සාාසනය පහළවෙච්ච ශේෂත්‍රතම ශ්‍රාවකයන් දෙන්නෙක්. උණහන්සේලා පරිබ්‍රාජක ශාසනවල පැවිදි වෙලා ඒවායි අරත සූන්‍යත්වය වටහගෙන ඊට පස්සේ විමුක්තිය කොයිද තියන්නේ කියලා. හොයාගෙන ඇවිදපු දෙන්නේ. නමු තනිවම තමන්තුලින් මේ ධර්මය අවබෝධ කරගත්ති නෑ. අස්සජී මහරහතන් වහන්සේ විසින් දේශනා කළ ධරමීට. ඇහුම්කන්දීලා නුවණින් විමසීම තුළින් තමයි උපතිස්ස පඩිබ්‍රාජක තුමා ධරමය අවබෝධ කර ගත්ති. ඒක යනෙ තමා විසින් ගුරුූපදේශ රහිත අවබෝධ කළ එනෑ එක බණපදයක් කර අහන්ට ඕන. ඒක තමයි පරතෝ ගෝසය කියලා කියන්න. ඒ තමයි ශ්‍රාවකඥානය. බාහිර කෙනෙකුගේෙන් අහන්නේ නැතුව ධර්ම අවබෝධ කරගන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සහ පසේබුදුරජාණන් වහන්සේ විතරයි. නමුත් පසේබුදුරජාණන් වහන්සේලාට සර්වංහිතාක් ඥානය නෑ. උනාහන්සල චතුරාණි සත්‍යය ගුරූපදේශ රහිතව තමන් වහන්සේ තුළින් අවබෝධ කරගන්නවා පමණයි. උන්වහන්සේලාට චතුරාඩි සත්‍යය ධර්මය අවබෝධ වඋනාට ලෝක ධර්මයන් පිළිබඳව සහ මනුස්්‍ය සන්තාාන පිළිබඳව සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් වගේ සියල්ලමවබෝධ කළ නුවනක් ඇතිවෙන්නේ නෑ. ඒක ඇතිවෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. ඉතින් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සහ පසේබුදුරජාණන් වහන්සේලා හැර අනෙස්සිියලු දෙනා සම්මාධිට්ටි ඇතිකර ගැනීම පිණිස උත්සහ කරද්දිී ඒ සඳහා උපකාර වෙන්නේ කණින් දරමය ඇසීමත් ඒ අසනලද දරමයට අනුව සිතීම කියන කාරනා දෙක. මෙතනද අපි මතකතියාගණට ඕන දෙයක් තමයි වැදගත්ම දෙයක් තමයි. ඒ තමයි නු මේ ශ්‍රවණය තුළින් ඇතිවෙන්නේ සම්මාධිට්්‍යි පමණන්නෙමයි කියන එක. මිච්චාදිිට්ටි ඇතිවෙන්නේ ශ්‍රවනය තුළින් තමයි. ඒක සිද්ධ වෙන්නේ මිත්‍යා ධරමයක් ශ්‍රවණය කරලා අයෝනිසෝ මනසිකාරය දීම නිසා. සම්මාධිට්ටි ඇතිවෙන්ට ධර්මය ඇසීමසා යෝනිසෝ මනසිකාරය කියන දෙක මුල්කරගත්ත වගේ මයි අර කියනි පැත්. ච්‍යා දුෂ්ික දරමයක් අහලා යෝනිසෝ මනසිකාරය දදුනොත් එයා ඒ අනි පැත්ත යනවා. මිත්තා මිත්‍යා දුෂ්ටි ඇත්වෙනවා. අපි දුකට වැටෙන්ෙ හේතුූ තමයි යෝනිසෝ මනසිකාරය නැතිවීම. මිත්‍යා දුෘෂ්ටික ධර්මයක් ඇහවත් යෝනිසෝ මානසිකාරය දුනොත් එයායට ගොඩ එද පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා ජීවිතය අවබෝධ කරගැනීම පිණිස යෝනිසෝ මනසිකාරය තරං උපකාර වෙන අන්න එකදු ධර්මයක් වත්. දකින්න නෑ කියලා. එහෙමනා යෝනිසෝ මනසිකාරය ධරමය අවබෝධයට සම්පූර්ණයම මුල් වෙන කාරණයක්. පින්වන්නේ කොච්චර බුදුරජාණන් වහන්සේ ළඟ ඉදලා අර කලින් උපමාවක කිව්වේ. බුදුරජාණන් වහන්සේගේ සිවඩු පොටේල්ලිලා බුදුරජාණන් වහන්සේ පස්සංගියත් එකට ගෑවිගෑවි ඇවිද්දත්. එයා ධරමය ජීවිතයට සාක්ෂාත් කරගන නැත්තං බදුරාන්හන්සේට ගොඩාක් දුරයියා. එහෙමන බුදුරජාන් වහන්සට ලංවෙන්ට ධර්මයට ලංවෙන්ට ධර්මේ සාක්ෂාත් කරන්නට නම් තියෙන්ටෝන එකමදේ යෝනිසෝ මනසිකාරය ඔච්චර බනැඇහ්වත් ෝනිසෝ මනසිකාරය නැත්තං වැඩන්නේ. එහෙමනං යෝනිසෝ මනසිකාරය ධරමය අවබෝධයට සම්පූර්ණයම මුල්වනකාරණයක්. යෝනිසෝ මනසිකාරය තුළින් කරන්නේ අවිද්‍යාව ප්‍රහණය කරලා විද්‍යාව උපද්ධවල දෙනෙ කයි. විද්‍යාව උපන්නොත් එකයන්නේ අවබෝධය ඇතිවුුණොත් තන්නහාවක් පවතින්නේ නෑ. තන්නහාව ප්‍රහණය වෙනෝ. අපි ස්කන්ද ධාතු, ආයතන අනිත්‍ය වසින් දුක්වසිං, අනාත්ම වසින්, රෝග වසින්, හුල්වසිං, පීඩාවක් වසින් මෙවයි ඇත්ත තත්ත්වය වැටහෙන ආකාරයට නුවනින් විමසන්ට පටන්ගන්නකොට. තමයි යෝනිසෝමනසිකාරය ඇතිවෙන්. යෝනිසෝ මනසිකාරය ඇතිවෙන්ට ඒ ඇතිවීම දියුණුවෙන්ට දියුණුුවෙන්ට. යොනිසෝ මනසිකාරය ඇතිවවී ඇතිවී යනව කියන්නේ. සම්මාධිට්ටිය ඇතිවෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සම්මාධිට්ටි ඇතිවෙන්ට නං සද්ධරම යහන්ට ලැබෙන්ට ඕන. ඒ අහන ධරමය නුවනින් විමසන්ටෝන්. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ධර්ම සාකච්ඡා කරන අවස්ථාවල අන්‍යාගමිකයෝ ඕන තරංගේ අවස්ථාවල ඉඳලතිෙනු. නිගන්ට නාද පුදතලා. ජිතක ඒසකම්බලි පහුදකච්ඡායෙන් මක්කලී ගෝසාල සංජයේ බෙල්ලට්ටි පුත්ත වගේ මේ නොයෙක් මතදාඩී පිරිස හිටියා ලක්ස ගණනින් ඒ අගේ ශ්‍රාවක පිරිසත් හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධරමය ඇහුවට ඒ අයට බැරි වුණ ධරමය දකිින්. මොකද යෝනිසව මනසිකාරේ නැතිහින්ද. දැන් හොඳදම උදාරණේ දේවදත්ත බදුරජාණන් වන්සේල්ළඟ මහනුණ කෙනෙක්නේ එඒයාට පක්ෂ පාති විාල පිරිසක් හිටිය එයාට අජාසත්ව රජතුමා දවල්ට දානය පිරිස කරත්ත පන්සීකා හාරය වුණු. ඒකෙන් අපිට පේනවා දේවදත්තළඟ විශාල පිරිසක් ඉඳලා තියෙන කියෙන. එතකොට එක්පමණ පිරිසත් දේවදත්වට පක්ෂවෙනිතින් කරුණු දෙකක් මුල්ලුනා ඒකට. ඒ තමයි ශ්‍රවණය සහ යෝනිසෝ මනසිකාරය කියන කරුණු දෙක. යම් ධරමයක් ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය ඇතිිකරගන්නා තුරුම කෙනෙක් නොමඟ යනවා. යෝනිසෝ මනසිකාරය ඇතිකරගෙන සම්මාධීත්‍යයට පත්වනොත් නොමක යන්නේ නෑ ඉතින් දේවදත්වට ඕන වුනා නා එකෙක් වෙන්ට එයා කල්පනා කලා බුදුරජාණන් වහන්සේගේෙන් පිරිසක් කඩාග්ඩ. සීලය බාහෙරින් මැනලා හොයා ගණ්ඩ පුළුවන් දෙයන්නෙමයි බොහෝ විට මනුසෙක් ජීවත්වෙන පිළිවෙල බලයි මිනිස්සු ඒ එෙනට කැමති වෙන්නේ දේවදත්ව කල්පනා කලා මේ ලෝකෙ මිනිස්සු කැමැති දුස්කර ප්‍රතිපදාවට ඉති මෙයා දුස්කර ප්‍රතිපදාව තෝර ගත්තා ැලු බැල්මටම ඉතාම නිවැරදි වගේ පේනෝ. එවගේ බොහොම තදබල තුස්කර පැත්තටම වැටෙන ප්‍රතිපත්ති පහක් මෙය තෝරගත්තා ඒ කියන්නේ දිවි ඇතිතෙක් පිණඩපාතිෙන් ජීවත් වෙන ජීවිතන්තය දක්වාම ගහක යට ඉන්න. ජීවිතාන්තය දක්වාම නිර්මාන්සව ඉන්න ජීවිතන්තය දක්වාම තුන් සිවුරෙන් ඉන්න. ජීවිතාන්තය දක්වාම පාන්සුකොල වස්්‍රවලින් මහපු සිවරු විතරක් පරිහරය කරනවා. මේවා කෙනෙක්කු බොහෝම ලෙහෙසියෙන් පහදගණ්ඩ පුුවන් කාරණ. දේව දත්තා හමුදුරුව දන්නවා බුදුරජාණන් වහන්සේ මේකට එකඟ වෙන්න නෑ කියලා. මේ පහ හදාගෙන ගිහින් බුදුරජාණන් වහන්සින් ඉල්ලා හිටියා භික්ෂුන් වහන්සේලාට මේ අනුමතු කරන්ඩ කිය මේක තමයි භික්‍ෂූ සුදුසු කියලා. බුදුරජාන් වහන්සේ මහා කාරුණ නිකයි. උන්වහන්සේව පතික්ෂේප කලා. නීති පනවන්ට බැරි බවත් කැමති අයට පමණක් ඒව කළ හැකි බවත් අන්නයට නොකළ හැකි බවත් උන්නාහස ප්‍රකාශ කළ. දේවදත්ත මොකදකර සංගයා මැදට ගිහිල්ලා මෙන්න බලන්ට ශ්‍රමණ ගෞතුමයන් වහන්ස කොච්චට සැපයට බරවෙලාද. කියලා සැපසම්පත්වලට කොච්ච රස වෙලාද කියලා. මේ කාරණා පහට එයා එකඟ නෑ මේ බලන් මෙයා කොච්චරකට මේ සැපේට රැවටිලාද. පේනවාද කාමසු කල්ලි කාණයෝකට වැටිලති නාකාරී කියලා ම තමයි මධ්‍යියම් ප්‍රතිපදාවයන්නේ කියලා මේ කරුණු පහ ඉදිරිපත් කර. මේ කහලා අලුතෙන් පැවිදි වෙලා හිටපු සාමන් වහන්සේ පන්සීයක් දේවදත්ත හාමුදුරුවන්ට රැවටුනා. රැවැටිලා දේවදත්ත හාමුරුවන් එක්ක ගියා. මේකින් ඉතාම පැදිලූපේනවා මේ ලෝකය රවට්ටන්ට කොතරම් පහසුද කියලා. බලන්ට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් නිවන් අවබෝධය පිණිස පැවිදි වෙච්ච. පන්සීයක් හිතුවා දේවදත්ත හරි බුදුරජාණන් වහන්සේ වැරදිී කියලා. ඒනිසා පැහැදිලුව පේනවා සම්මාධිත්්‍ය ඇතිවෙනකං ඕනම කෙනෙකුට තවත් කෙනෙකු මුලාවෙදාන්ු පුළුවන් කෙනක. දේවදත්ත මේ පිරිස අරගන සැවැත්වරඉඳලා බුද්ධගයාවට ගියා. බුදුරජාණන් වහන්සේ සාඩිපුත්ත මොග්ගල්ලාට සාමීන් වහන්සේලාට අඩගහල කිව්වා ගිහින් මේ පිරිස බේරගනෙන්ට කියලා. ති උහසල ඒ මන් වහසලා ඒ වැටෙන්ටගේ පමාරුවෙන් බේර ගත්තා එතොටට සාමීන් වහන්සේලා විපතට පත්වනි කරුණු දෙකක් නිසා ඒ තමයි අදරම ඇසීම සහ අයෝනිසෝ මනසිකාරි මේ සිද්ධිය දිහා බැලුහම අපිට තේරෙනවා සම්මාධිත්‍යය ඇතිකර ගැනීම අපි හිතන ජාතතිය ලේසිගන්නෙමි කෙනෙකුට හිතෙන්ට පුළුවන් සම්මාධිට්්‍යය ඇතිකර ගන්න එක හරි ලේසි වැඩක් කියලා අ එක් සාමින්වහන්ස කෙනෙක්ගේ දේශනාව මං ඇහැව්වා තායිලන්ති අසුභ භාවනා වඩන්ට වෙන මධ්‍යස්ථානයක් වෙන් කළ තියෙනවා කියලා එතන අසුභ නිමිත්ත ගැනීමට පහසුවෙන්ට මලමිනි හුණුවෙන් ඇරලා තියනවා. මෙතන උපදස්තෙන්ට වයිස ගීවපු සාමීන්වන්ස නමකුත් පත් කළ ඉඳල තිය නවු මේ සාමීන් වහන්සිේ පස්ස කාලෙකති සිවරු ඇරලා විවාහයක් පවා කරගෙන තියෙනවා. එතකො ඩේකෙන් අපිට පේනවා කොච්චර අසුභ භාවනා වැඩුවත් වැඩන්නෑ සම්මාධිත්්‍යයෙන් තොටව. සම්මාධිත්්‍යය නැතු මළමිනිියල්ලංඟ උදේන්දල හවස් වෙනකං හිටියත් ප්‍රතිඵල යන්නේ. මළමිනිළඟ හිටපු පමණින්ම මනසදියුණු වෙනවා නම් මිනි කපන ුදවිය සියලු දෙනාටම සම්මාධිත්‍යය ඇතිවෙන්ට ඕනන නමුත් එහෙම වෙන්නේ නෑ. සම්මාධිත්්‍යය ඇතිවෙන්ට නං සද්ධරමය හන්ටෝර. ඊළඟට ඒ සද්ධරමය අනුසාරයෙන්ම්ම අපි හිතන්ටෝ. අපි එ පිට පැන් නොත්තිවර. ඊළඟට කොට්ටිත මහරාතන් වහන්ස හනවා ප්‍රායිශමතුනි අංග කීයකින් අනුග්‍රහය ලබන සම්මාධිට්්‍යියද චිත්ත විමුක්ති පලය ඇති කරගන්න. චිත්ත විමුක්ති පලය ආනිසංස කරගන්න. පඤ්ඥා විමුක්ති පලය ඇති කරගන්න. පඤ්ඥා විමුක්ති පලේ ආනිසංස කරගන්න කියලා. සම්මාධිට්්‍යය ඇතිවුණේ යෝනිසවෝ මන්සිකාරී සද්ධරම ඇසූ නිසානි. මේ තමයි සම්මාධිට්්‍යය මුල්ලුවන කාරණ දෙක. මේ විදිහට ඇතිවුණ සම්මාධිට්්‍යිය චිත්ත විමුක්ති පල සහ පඥ්ඥා විමුක්ති පල ඇතිකර ගන්ට තියන තැන දක්වාම වරදනය වෙන්නේ මොනවාගේ කරුණුවලින්ද මොනවගේ අංගවලින් ලැබෙන උදව්වෙන්ද කියලා තමයි කොට්ටිත මහ රහතන් වහන්ස යහනි. චේතෝ විමුක්ති පලය කියන්නේ සමතයෙන් හිට දියුණු කිරීම. තනා විමුක්ත කරන. පං්ඥා විමුක්තියක ඇන්නේ විදර්ශනාවෙන් මාඩක පලවබෝධය දක්වා හිත දියුණු කරනු. සාරිපුත්ත මහරාතන් වහසේ දේශනා කළ ප්‍රියායිස්මතුනි මෙතනදී සම්මාධිට්්‍යිය සීලයෙන් අනුග්‍රහයිල බන්ටඕන සීලය උදවතියෙන්ට ධර්මඥානයෙන් අනුග්‍රහයිල බන්ටෝන සාකච්ඡාවෙන් අනුග්‍රහහිල බන්ටෝඕන සමතයෙන් අනුග්‍රහහිල බන්ටඕන විදර්ශනාවෙන් අනුග්‍රහහි බන්ට ඕන කියලා එකැන සම්මාධිත්්්‍යය සීලයෙන් අනුග්‍රහ ලබන්ටෝන්. දුසීල වෙලා සම්මාධිට්්‍යයෙන්ම් ප්‍රෝජණයක් ගණඩ බැහ. නැවත නැවත අහලා දහම් දැනම ඇතිකර ගන්ටෝන්. ඇතිකරගත්තු දර්ම දැනුම නිතර නිතර සාකච්ඡා කිරීමෙන් වැඩදි වුණු කරගන්නටෝ ඉලට හිත පංච නීවරණයන්ගින් මුදවාගෙන සංසිින්දවාලීමෙන් ඒ අනුග්‍රහත් ලබටෝ නො එක් ආ කාරයට නුවනින් විමසීමසා බලමින් විදර්ශනා කිරීමෙන් අනුග්‍රහයිලා බන්ටෝ. මෙන්න මේ කරුණු පහෙන් තමයි සම්මාධිත්‍යය පෝසනය වෙන්නේ දියුණුවෙන්. සම්මාධිත්‍යය ඇති කරගත්තු කෙනෙක් නිරන්තරෙන්ම සීලය ධර්මස්්‍රවනය ධර්ම සාකච්ඡාව සමතය විදර්ශනාව කියන මේ පහා පුරුදු කරන වනං ඒක ආනිසංස විදිහට සමතයත්ව විදර්ශනාවත් කියන දෙක වැඩෙනවා. එකැන චේතෝ විමමුක්තිය කියනකි පලේවන සමතයත් ප්‍රඥාාවමුක්තිය පලේවන විදර්ශනාවත් කියන දෙක වැඩෙනු. සමතයේ වැඩි මනිසා හිත දියවුණු වෙනවා. විදර්ශනා වැඩීම නිසා ප්‍රඥාව දියුණු වෙනවා. ප්‍රඥාව දියුණු වෙනකොට දියුණු වෙනකොට සසර දුකෙන් මිඳීම පිණිස හිට සකස් වෙලා සංසාරය මිදෙනවා. මෙන්න මේක තමයි සම්මාධිට්ටිය අරමුණ. සම්මාදිිට්ටි අරමුණට අරමුණ වෙන්නේ නිවන සාක්ෂාත් කර ගැනී. ඒකට තමයි සීලය සුතයේ සාකච්ඡාව සමතය විදර්ශනාව කියන කරුණු පහෙන්ම අනුග්‍රහය ලබා ගන්ටු. මේ කාරණ නිවැරදිව දන්නේ නැති නිසා තමයි ධර්මසාකච්ඡා නාමෙන් නොඒකුත් විකාරදය කරන්න. සහාර ධර්ම සාකච්ඡා තියෙනවා ධර්ම සාකච්ඡා කරන්නට එකතු වෙලා ඉන්න පිරිසවත් ධර්මයම කක්ද්ද කියර දන්නේ. එතවට සාකච්ඡා කියලා විහිලු කිය කියා ඉඳලා නිකරුණේ කාලේ ගත කරන කාලේ කාලධානක විතරයි වෙන්. එයට හේතුව තමයි ධර්ම සාකච්ඡා කියනෙ මොකද්ද කියලව දන්නේ නෑ සමහරයි. ධර්ම සාකච්ඡා කියලක යනෙ මහත් වූ භක්තියකින් මහත් වුණ ගෞරුවාදරයකින් අහලා දරාගෙන සාකච්ඡා කරමින් වඩ වඩාත් තම චිත්ත සන්තාානය පිරිසුදු කර ගන්ට කරන දෙයක් මිසක් පුද්ගලික මත සාකච්ඡා කිරීම පිණිසහෝ, පුද්ගලික අදහස් සමාජ කත කරන්ට මිනිසුන්ගේ ඔළලුවට දාන්ට පුද්ගලික අදහස් සාකච්ඡා කිරීම පිණිසහෝ, පුද්ගලික වාදවිවාද ඇති කරගැනින් පිණිසහෝ සම්ප්‍රදාායික අදහසු පුටාදයක්ක්වින් පිණිස හෝ කරන. සාකච්ඡා වන් න්නෙමි ධර්ම සාකච්ඡා කළයුත්තේ ජීවිතය අවබෝධ කරගන්නේ කොහොමද කියන කාරණය මුල් කරග. ඊළඟට කොට්ටිත මහරහතන් වහන්සේ හනෝ ප්‍රියආයිශමතුනි බව කියීයක් තියෙනවාද කියලා. එතනද සාරිපුත්ත මහරහතන් වහන්සේ බව තුනක් ගැන සඳහන් කලා. කාම භවය රූප බවයි අරූප භවය කියලා. බව කියන්නෙමු කදද උපතක් සඳහා කරම විපාක සකස්වීම තමයි භවය කියලා කියන්න. ගොඩාකය භවය කියන එක අරථය හරිතුම දන්නේ නෑ. භවය කියන්නේ එක ගැන නිවැඩදිවදන්නේ නැති නිසා තමයි අන්තරා භවය කියල කතාවක් ඇති වෙලතින්. කාම භවය කියන්නේ කාම ලෝක උපතක් පිණිස, කර්ම විපාග සකස්වීන්. භවේ භවයකිවාමෙ කොහැට ඉන්න තැන කියලා හිතාගන තමයි සමහරුවුන්. කාම භවය කියන්නේ, කාම ලෝකෙ උපත පිණිස, කරම විපාග සකස්වන්. රූප භවය කියන්නේ රූපලෝකයේ උපතක් පිණිස, කර්ම විපාග සකස්විී. ප භව කියන්න අරූපලෝකය උපතක් පිණිස කරම විපාග සකස්වීම. එහෙම නම් බවතුන ඉතින්. ඒ අතරතුට අන්තරා භවයක් කෙලෙගන්න. එහෙම එකත්තන් වනං එයත් අයිතිවෙන්නේ මේ බවතුනෙන් එකටම නමුත් එහෙමකන්නේ. ඊට පස්සේ අහනවා ප්‍රියායිස්මතුනි අනාගතය ආයමත් භවයක් හැදිලා උපදින්න කොහොමද. ඔය අපේ කට්ටියට නිතර හිතන ප්‍රශ්නමේක තියෙන. ඒ මැහ්හාම සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා ප්‍රියආයිශමතුනි අවිද්‍යාවෙන් වැසීගිය තන්හාාවෙන් බැඳීගිය මේ සත්වයන්. ඒ ඒ දෙය සතුටෙන් පිළිගන්න. ත්‍රතත්්‍රාභි නන්දිනි. අන්න ඒ විදිහටයි පුනර්භවය ඇතිවෙන්නේ. ආයතින් පුනබ්බවාබී නිබ්හන්තිහෝති. එහෙම නන් අවිද්‍යාවෙන් ඇත්තතත්ේ වසංකරපු නිසා ආසාවිෙන් අල්ලගන්න. හිතේ ඇල්ම ඇති වෙන. ඒනිසාම නැවත භවයක් ඇතිවෙලා ඉපදීම සිද්ධ වෙන. අවිද්‍යා සහගත තන්නහාවෙන් බැඳුන හිතක් තියෙන කෙනා තුළ පමණයි පුනර්භාවයක් සකස් වෙන්. එම නොවෙන කෙනෙක් තුළ පුනර් භවයක් සකස්වෙන්නේෙ නෑ. එහෙමනං අපිට තේරෙනවා, යළි යළී උපතක් සඳහා උපකාරවෙන් නිමනවද. අවිද්‍යාව සහත් තන්හාාව කියන දෙක. ඊළඟට කොට්ටිත මහරහතන් වහන්සේ අහනෝ ප්‍රියආයිස්මතුනි යළි උපතක් පිණිස පුනර්භාවයක් සකස් වෙන්නේ නැත්තේ කොහොමද කියලා. පිළිතුර වනේ ප්‍රියායිස්මතුනි අවිද්‍යාව දුරුවීමෙන් අවිද්‍යා විරාගා විද්‍යාව උපදවා ගැනීමෙන් විජ්්‍යූපපාදා තන්හාාව නිරුද්ධවීමෙන් තන්හා නිරෝධ. ජලි උපතක් පිණසු භවය සකස් කිරීම නොවේ ඒවන් ආයතින් පුනබ්බවාබී නිබ්හන්ති නහෝති කියල කියන. උපතක් අනවශ්‍ය නම් වෙන්ටෝන අවිද්‍යාවත් අන්නහවත් දුරු කරන එකයි. අවිද්‍යාවත් අන්නහාවත් තියෙනකල් උපදිනවාමයි. ඊට පස්සෙ යහනවා ප්‍රියආයිස්මතුනි ප්‍රථමත් දිහානය කියන්නේ මොකද කියලා. පිළිතුර වුුණේ ඉදාඋසෝ භික්කු විවෙච්චේවකාමේහි, විවිච්චේව අකුසලේහි දම්මේහි, සවිතක්කං සවිචාරං, විවේකජං පීතිසුකං, පටමජ්ජ්‍යානං උපසම්පජ්ජ විහරති. ඉදං උච්චතවසෝ පටමජ්ජානන්ති. ප්‍රායිස්මතුනි මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන්වෙලා. අකුසලයන්ගෙන් වෙෙන්වෙලා විතරක සහිතව විචාර සහිතව විවේකයෙන් හටගත්ත ප්‍රේතිසුකය ඇති පළමුවෙනි දිහානි උපදවාගෙන වාසය කරනෝ. ප්‍රියායිස්මතුනි මේක තමයි ප්‍රථමත් දිහානය කියල කියන්න. කාමයන්ගෙන් වෙන්වෙලා කියන්නේ රූප සබ්ද, ගන්ධ රස ඉස්පර්ශ කියන මේ කාම අරමුණු පහට හිතයන්ට නොදී රැකගෙන ඉන්නවා කියන්නේ එකයි. තකට ඒ කෙනා කාමයන්ගෙන් වෙන්වෙලා වාසය කරන්නේ ඊළඟට අකුසල ධර්මයන්ගෙන් වෙන්වෙලා කියන්නේ රාගදේශ මෝහනිසා ඇතිවෙන කාමවිතර්ක ව්‍යාපාද විතරක විහිංසා විතර්කාදී අකුසල විතර්ක හිතට එන්ට නොදී ආනාපාන සතිය සහ හෝ අසුභහෝ මෛත්‍රහෝ අනෙක් කවරහෝ භාවන අරමුණක හිත රඳ වගෙන ඉන්නවා කියන එකයි මානසික විතර්ග සිතට එන්ට නොදී වලක්වාගෙන තමන්ට ඕමනා කරන අරමුණේ හිත පිහිටවගන්න. ඒකට තමයි සමාධිය කියලා කියන්න. ඒවිදිට කාමයන්ගෙන් හිත මුදවාගෙන අගුසල් වලින් හිත මුදවාගෙන ඉන්නකොට හිතට ලොකු විවේකයක් ඇතිවෙනවා. දැම් පරිදාහෙ බලන්ටක කාමයක් හිතට ඇතිවුණ හම ඇතිවෙන පරිදාහෙ දාඩිය දාගෙන දේසියක් හිතට ඇතිවුණනා මැතිවෙන දාහය. මෝඩකමක් ඇති වුණම තියන කලබලේ ඒ මුකුත් නැතිවනාාම විවේකයක් ඇතිවෙනවා. නිවී මක්තියන එතන. ඒ විවේකයේ නිසා ප්‍රීතියක් ඇතිවෙනවා.ඒ ආකාරට ඇතිවුණන විවේකෙන් හටගත්ත ප්‍රීතියඒවගේම සැපයකුත්තියනවා. සමාධි මට්ටමක්තිය නො එතන යම් කිසි. ඒ සමාධි මට්ටමට තමයි ප්‍රථම අධ්‍යහානය කියලා කියන්න. ඊළඟට ප්‍රශ්නය තමයි ප්‍රථම අධදිහානය අංග කී අත්තියනාද කියලා. පිළිතුර ප්‍රත්ථම අධදිහානය ඉන්න කෙනාට විතක්ක විචාර දෙක තියනවා. විතක්ක විචාර කියල කියන්නේ ආනාපාන සති භාවනාව කරනවා නම් දිගටම ආනාපානසතිආරමුණ සිහිකරගෙන ඉන්ඩ පුළුවන්. ඒක අතර මැඳට වෙන කාම විතාර්කයක් කරගම් මේ එකක් ඒවා එන්නේ නෑ. අසුභයනං අසුභයම සිහිකරකර ඉන්ඩ පුළුවන්. ඒයාකාරර් දැන් විතක්ක කරණ්ඩ පුළම් විචාර කරණන්ඩ පුල ආකාට භාවනාරමුණම සීකරකර ඉන්න පුුවන්. ඒකටම හිත නංවනවා ඒ තුළම හිත ක්‍රියාත්මක වෙනවා ඒක දිගටම අරං යන්න්න පුළුවන්. ඒකයි විතක්ක විචාර කියලා කියන්න. එතකොට විතක්ක විචාර දෙක තියෙනවා ප්‍රීතියකුත් තියෙනවා. සැපයකුත් තියෙනවා. චිත්ත ඒකාග්‍රතාවේ තියෙනවා. ඔය පහතමයි ප්‍රථමධදිහානය අංග. ඊළඟ දැහුව ප්‍රථමධදිහානය නැත්තේ මොනවාද කිය. ම අධ්‍යහාානයේ නැති දේව. සාරිපුත්ත මහරාතන් වහස පිළිතුරු දුන්නා. කාමච්චන්ද. කාමයන් කෙරේ හිත දිවීම ඊට පසේ ව්‍යාපාද තරහගතිය තීන මිද්ද නිදිමත්ත කායික මානසික අලස බව තිීන මිද්ධ කියන්න දෙකක්නේ. උද්දච්ච කුක්කුච්ච සිත විසිරීම සහ පසුතැවීම විචිකිච්චාව කියන සැකය කියන මෙන්න මේ නීවටන ධර්ම පහ. ප්‍රථමත් දිහානය තුළ නෑ කියලා. ඊළඟට කොට්ටිත මහරහතන් වහන්ස යහනෝ. ප්‍රියායිශමතුනි විවිධ අරමුණ ඇති විවිධ ගොදුරු ඇති මේ ඉන්ද්‍රියන් පහක්තියනො. මේ ඉන්ද්‍රියම් පහ ඔවුනොවුන්ගේ අරමුණු ගැනීම කලවම් කරගන්න නෑ. එනම් ඇහැ කණනාසේ දිවහා කය කැමති ඉන්ද්‍රිය. ප්‍රියාශමතුනි නොයෙ කරමුණු ඇති නොයක් ගොදුරු ඇති එකිනෙකට අදාලා අරමුණ ඇති. කලවම් නොවෙන මේ ඉන්ද්‍රියන්ට ඇත්ති පිළිසරන මුකද. ඔයි ඉන්ද්‍රියම් පහට ලැබෙන අරමුණු අත්දකින්නේ කෞද කියහන්න. කලවම් නෑ කියනෙකොබට තේරෙන්වන ඇහෙෙන් සබ්දහන්ඩ බෑ කනෙෙන් රසවිද ඉට බෑ දිවෙන් ගඳ සුවඳ දැනන්නේෑ. එකකට එකක්ස් ආවේනිකයි. අපි දන්නම ඉන්ද්‍රියම් පහෙෙන් රූප විෂයවෙන්නේි ඇසට කනට සබ්දට දිවට රසය ඒ විදිහෙත්. ඇහැට රූපවිතරයි, කණට සබ්ද විතරයි දිවට රස විර නස දසවුවද. මේවෙවෙන්ම කයට පහස විතරයිවෙන්නේ. ඒ ඉන්ද්‍රියන්ට අයිති වෙනවෙනම විශයක් තියෙන්. අපිට කනෙෙන් අරකිවගේ රූප බලන්ට බෑ කනින් කරන්නේ අහනෙක්. ඇහෙම් පුළුවන්ද දකිින්ට බෑ. දිවෙන් පුළුවන්ද රස දැනගන්ට ඔ කයම් පුළුවන්ද පහස දැනගන්් දැනගණ්ඩ පුළුවන් නමුත් ඒවගින් වෙනත් දෙයක් කරන්න බෑ. ඉන්ද්‍රියන්ට අදාල ඒව අඩමුණු තියන. ඉති මේ ඉන්ද්‍රියන්ට ඇත්ති පිලිසරමකක්. ඔය ඉන්ද්‍රිය පහට ලැබෙන ඒ අරමුණු. අත් දකින්නේ කවුද කියලතමයි මෙියහන්. පිළිතුර වනේමොකත්. මේ ඉන්ද්‍රියම් පහට මැඇති පිළිසරණමුකක්ද මනස මනස නැත්තං ඔ ඒ එකක් කො වැඩ කරන්නේ. ඔය ඉන්ද්‍රියම් පහට ලැබෙනේ අරමුණ අත් දකින්නේ මනසයි. එහෙනම් මනසිම් බැහැරවෙලා ඇහෙෙන් රූපයක්ත් දකිින්ට බෑ ඇසින් රූපයක්ත් දකිින්ට හිතමුල් වෙනවා. කනෙෙන් සද්ධයක් අහන්ට හිතමුල්ලෙනවා. නාසයෙන් ගඳසුවඳ දැනගන්ට හිතමුල්ලෙනවා. දිවෙන් රසේ දැන ගන්ටත් හිත මුල්ලේ වා. කයට පහස දැනගන්ටත් හිත මුල්ේ නෝ හිත මුල් කරගෙන තමයි මේ අත්දැකීම් ලැබෙන්. ඊළඟට අහනවා ඇසකණනාසය දිවසරීරයකන මේ ඉන්ද්‍රියන් පවතින්නේ කුමක් උපකාර කරගෙනද කියලා. ඒන් ඇසකණනාසය දිවසරීරය කියෙන මේ ඉන්ද්‍රියන් ඇති මේ ඉන්ද්‍රියන් පවතින්නේ කොහොමද කියලා. පිළිතුරුණේ ඉන්ද්‍රියම් පවතින්නේ ආයුස නිසා. ආයුස නිසයි කියලා කිව්. ජීවත්වීමේ ශක්තියහෙමනැත්තං ආයුස නිසයිම ඉන්ද්‍රියම් පවති. ඊළඟට අහනවා ආයුස පවතින්නේ කුමන් නිසාද. පිළිතුර තමයි ආයුස පවතින්නේ උුසුම නිසා. තැන් අපි අර ඇගේ රස්්නිිගතිී ගිාම ආදැන් යොරයි කියලා කියන්නෙවේ සාමාන්‍යත්දකීමේ. ඊළඟට ආයමත්්‍යහනවා. උනුසුම පවතින්නේ මොකක් නිසාද කියලා. පිළිතුට මොකදද උනුසුම පවතින්නේ ආයුසය නිසා කියලා. එතකොට ආයුසයයි උනුසුමයි කියන දෙක, අන්‍යෝන්‍ය උපකාරයෙන් තමයි මේ ඉන්ද්‍රියන් ටික පවත්වාගෙන උපයන්ට උපකාරවෙන්. බලන්ටක මේ ඉන්ද්‍රියන් ික වැඩකරමින් මෙහෙම පවටන්නේ ආයුසයයි ඌශනයයි තියෙන නිසා. එතකොට ආයුසයයි වස්නයයි දෙකත් එකට එක එක් කව්වෙලා තමයි මේ දැන්දිලතිී. ඌස්නය නැත්තං ආයුසෙත්නය. ආයුසේ නැත්තං ඌස්නෙත්න දැම් ලට මැරුණහම පණත්නෑ රස්නෙත්නෑ. රස්නෙත්නෑ පණත්නෑ. අපි දන්න පනනැත්තං රස්නය නෑැකිලා අපිදන්න. ස් නැත්තන් හෙනන ැම් පත්නයකි අපි දන්න. මේ දෙකේ එකටෙක් උපකාර වෙනවා. ඒවා උපකාරවෙලා තමයි අඩ ඉන්ද්‍රියන් ටිකතියෙන්. ඊට පස්ස කොට්ටිතසාමින් වහන්ේ සාරිිපුත්ත මහරහතන් වහන්සිකින් අහනුව මේ දේ තේරුම්ගන්න කොහොමද කියලා. උන්වහන්සේ උපමාවකින් ලස්සනට මේ කාරණය පහද ලඳන්න. ඒ තමයි තෙල් පහනක් දැල්වෙනවා කියල හිතන්ට ඒකේ පහන් දැල්ල නිසා එළිය පේනවා. එලිය නිසා දැල්ල පේනවා. විදිහටම ආයුසේ නිසා උණුසුම පවතිනවා උණුසුම නි ආයුසේ පවතිනවා කියලා. ඊළඟට අහනුව මේ ආයුසත් විඳින දේවලු දෙකම එකයිද එහෙම නැත්තං ආයුස කියන්නේ වෙනේකද්ද විඳින දේවල් කියන වෙනේ කද්ද කියලා ඒකයන්නේ ආයුස කියන්නේ සැප දුක් උපේක්ෂාාවසින් විදින දෙයද්ද නැත්තං වෙනම දෙද්ද කියලතොම යහන්නේ. පිළිතුරමු කද්ද ආයුසය කියන්නේ විඳීමක් ඇත්තිකරන එකක් නෙමෙයි කියලා. එතනදි උන්වහන්සේ තවදුරට ප්‍රකාශ කළා මේ ආයුසත් විඳීමත් එකක් වුණාන සංඥාවිඳීම් නිරුද්ධ වෙච්ච නිරෝධ සමාහපත්වයට සමවදින භික්‍ෂුවගේ නැගිටීමක් සිද්ධ වෙන නෑ. ඇයිඒ ආයුසයයි විඳීමයි දෙකම නැත්ත. සංඥාව නිරුද්ධ කරලා නිරෝධ සමාපත්්‍යයට සමවැදුනාට පස්සේ එ මැරෙන්ටිප. මැරිච්ච නුස්ස්‍යයාගේ නිරෝධ සමමාපත්තිට සමවැවිදිච්ච කෙනගේ වෙනසමොකක්ද සඥඥාව. සඥ්ඥාවයි විඳීමයි නිරුද්ධ වෙලා. හැබැයි ආයුස තියනවා ආයුස කියලා කියන්නේ විඳීම නෙමි. එනිසා තමයි නිරෝධ සමාපත්තිට සමවදින භික්ෂුව නිරෝධ සමාපත්තියෙන් පස්සෙ නැගිටන් ්‍යාපව් මැරිලනෑ නිරෝධ සමාපත්තිට සමවදිනවා කියන්නේ සංඥාවේදනා නිරුද්ධ වෙනවා කියන එක ආයුසියත් වේදනාවක් කියන්නේ එකක් නං එතකොට එම ආයුසියත් වේදනවත් කියන එකක් නම් සඥාවේදනා දෙක නිරුද් කරල යම්කිසි කෙන නිරෝ සමවර්ස වෙනම මැඩෙන්ටවෝන් යි නැගිටන්ට වෙන්නන්නේ. ආයුසියත් වේදනවත් දෙකක් නිසා තමයි එහෙමනම් නැගිටින්. ඉට පස් යහන යම් කිසි දවසක මේ කයින් කරුණු කියන්න ඇැතිවුනොද්ද ශරීරයේ බිමට වැටන්නේ. කඩක් වගේ උඩුකරුව සයිනය කරන මුතසරයක් බවට පත්වෙන්නේ කොහොමද කියලා. පෙළිතුරු දෙෙනවා යංකාලෙක මේ සරීරෙන් කරුණු තුනක් ඉවත් වනොත්. මේක මලසිරුරබ බවට පත්වෙනවා කියලා. මොනවදයා තුන ආයුසත් උණුසුමත් හිතත් ආයු ස්මාචවි්ඥාන යන කරුණු තුන. මේ කරුතුන ඉවත්වුණන ගමන් ජීවිතේ සියලු නැටුම් විික්්ටික ඔක්කෝම සෙල්ලං ඉවතයි. ඊලට කොට්ටිත සාමීන් වහන්සේ හනෝ ප්‍රියායිස්මතුනි මලකදත්තියෙන. සංඥාාවේදහිත නිරෝධ සමාපත්තිට සමවැදන භික්‍ෂුව කුත්තින්නවා. මේ මලකඳෙයි භික්ෂුවගේ තියෙන වෙනසමකක්. සාරිබුද්ධ සාමින්න්වහස පිළිතුරු දෙනවා. මලකන්දේ ආශ්වාස පාස්වාස දෙක නිරුද්දයි. විතක්ක විචාර දෙක නිරුද්දයි. සංඥාවේදනා දෙක නිරුද්දයි. ආයුසේ අවසානයි උණුසුම නෑ උණුසුම නිවිලගිහිල්ලා. විඤ්ඥානයේ නෑ මරණයට පත්වෙච්ච කෙනාගේ ඇසකණනාසේ දිවසරීරෙ කියනම ඉන්ද්‍රියම් පා බිඳදිල. ඒවා පණ නෑ, නිරෝධ සමාපාතිට සම්වැදුන භික්ෂුවගේ ආශවාස ප්‍රාශ්වාස නිරුද්දයි. විතක්ක විචාර නිරෝද්ධයි, සංඥාවේදනා නිරෝද්ධයි නමුත් ආයුස පිරිහිලත් නෑ. උණුසුමත්තියෙනවා. ඉන්ද්‍රියන් ප්‍රසන්නයි පණතියෙනවා. මේ තමයි මලකදෙයි නිරෝධ සමාපාතිට සමවැදුන භික්ෂුවගේ වෙනස කියලා. ඒළඟට අහනෝ. දුක් සැප රහිත චිත්ත විමුක්තයට සමවදින් කරුණු කියක් උපකාරයෙනවාද කියලා. දුක් සැප රහිත චිත්ත විමුක්තිය කියන්නේ උපේක්ෂා සමාධිය එහෙමනත්තං හතරවන දිහානි. සුකසචපහනා සැපත් නැති කරලදාන්. දුක්කාසජ පහනා දුකත් නැති කරලදාන පුබ්බේව සෝමනස්ස දෝමනස්සාන අත්හංගම කලින් සෝමනස් දොමනස් දෙකාත හැලදාන. අදුකං අසුකං උපෙක්කා සතිපාඩි සුද්ධින්. දුක් සැප රහිත පිරිසිදු සිහියත් උපේක්ෂාවය. මේ කරුණු හතර තමයි දුක් සැප රහිත චිත්ත විමුක්තියට සමවධින් උපකාර කරන්න. ඊළඟටහනුව අනිමිත්ත චේතෝ විමුත්තියට සමවාධීන්නේ කොහොමද කියලා. සියලු නිමිති මෙනහි කරන්නේ නැතුව සිටීමත්, නිමිති රහිත ධාතුව මෙනෙහි කිරීමත් මගින් අනිමිත්ත චේතව මමුක්ති ඇති වෙනවා. අනිමිත්ත සමාධිය කියන්නේ එක්තරා සමාධිතත්ත්ය. මේක ලෞකික ලෝකෝත්‍රර වසින් කොටහත් දෙකත් තියනවා. ලෞකික මට්ට මෙද නිමිත්ත හිතන්න නැතුව. අනිමිත්ත ධාතුමෙන් හිකර. ඒකෙන් සිත දියුණු කරලා මේ සමාධී ඇතිකර ගණ්ඩ පුළුවන්. ලෝකෝතර මට්ටමදිත් නිමිත්තක් ගන්න නැතුව අනිමින්ත ධාතව මෙෙනෙහි කිරීමෙන් අරහත්ඵල සමාධයක් ඇතිකර ගණඩ පුළුවන්. ඒකෙන අනිමිත්ත ජේතෝ විමුක්තිය. ඊළඟට ඇහුවි අනිමිත්ත ජේතෝ විමුත්තිය පවත්තන්ට කරුණු කියක් උපකාර වෙනද. කරුණු තුනක් උපකාර වෙනවා කියලා පෙන්න ලඳ. නේ තමයි සියලු නිමිති සිහි නොකරින්න්ටෝන අනිමිත්ත ධාතූ පමණක් සිහිකරන්ටෝන කලින්ම සමවැදීහිටින කාලය අධිස්ථාන කරගන්නටෝ. ඉළඟට අහනුව අනිමිත්ත චේතෝයි මුක්තියෙන් නැගිතින්නේ කොහොමද. නිමිති සිහිකිරීමෙන් සහ අනිමිත්ත ධාතව සිහි නොකිරීමෙන් අනිමිින්ත චේතෝයි මුක්තියෙන් මිදෙන්්ඩ පුළුවන් ඒෙන් නැගිටින්ට පුුවන් කියලා පිරිතු. ඉලටහනවා අප්‍රමාණ චේතව විමුක්තිය කියැනෙමොකක්ද. සුංඥත ේතෝයි මුක්තිය කියනනිමමුක්ද. කින් චංඥාතන චේතව විමුක්තියක ඇනෙම කක්දක. ප්‍රමාණ රහිතව හිතේ විමුක්තියක් ඇතිවීම තමයි. අප ප්‍රමාණ චේතව විමුක්තියකයන්. ප්‍රමාණ රහිතව උතුරු නැගනේර බටහිර දිසාවන්ට ඒ අනුදිසාවන්ට උඩට යටට ඒ දිසාවන්ට මේ දිසාවන්ට සියලු සත්වයන් කෙරෙයි මෛත්‍රයේ මුදිතාව කරුණාාව උපේක්ෂාව කියනමි සතර බ්‍රහ්මිහණයන්ගේ යුක්තවවාසය කිරීම. අප ප්‍රමාණ චේතව විමුක්. භික්‍ෂුවක් සියලු ආකාරයෙන් විඤ්ඥාණංචායතන ඉක්මවා කිසිවක් නෑ කියලා. ආකින් චං්ඥායතන සමාධී ඇතිකරගෙන ඉන්නවානම් ඒක තමයි ආකින් ච්ඥායතන චේතවයි මුක්තිය කියන්න. භික්‍ෂුවක් මේ ජීවිත ආත්මය කියන දෙකින් දෙකම හිස්ස එක. ආත්මේ දයිතිය කියන දේවලුනුත්ති හිස්ස එකක් කියලා නිදහස්සු හුද කලාවනුවනින් විමසමින් ඇති කරගන්නා චිත්ත සමාධී තමයි සුනඥත ේතවයි මුක්තික. ඒඟටඇහ මේ කරුණුටික ය ක්‍රමේයට වඩා වෙනස් ක්‍රමට විස්තර කරන්නට පුළුවන්ද කියලා. තින් සාරිපපුත්ත මාරාතන් වහන්සේ පෙන්නලා දෙනවා රාගේය කියන්නේ ප්‍රමණක් ඇති කරන එක.මා ප්‍රමාණයක් ඇතිකරන එක. සාරිබුත්ත මාරාතන් වහන්සේ පෙන්නලා දෙනවා. රාගය කියන්නේ ප්‍රමාණයක් ඇතිකරන එක. ඒකඇන ජීවිතය සසරදුකට සීමාකරන දෙයක් දේශේ කියන ප්‍රමාණයක් ඇති කරන එක. ඒ කියන්නේෙ ජීවිතය සසරදුකට සීමමාකරන දෙයක්. මෝහය කියන්නේ ප්‍රමාණයක් ඇති කරන්නේ. ඒ කියන්නේ? ජීවිතය සසර දුකට සීම කන. ඒවගේම ප්‍රමාණ සහිත ව, රාගදවේශ මෝහයෙන් සිත මිදුනහම්පස්. ප්‍රමාණ රහිතයි. අප ප්‍රමාණ යාකාට රාගනිමිත්තක් දේශ නිමිත්තාක් මොහොනිමිත්තක් නැති. රාගදේශ මොහ ප්‍රහීනය කරපු. රහතන් වහන්සගේ සමාධීයට කියන්න පුළුවන් අනිමිත්ත සමාධී කියලා. මේ අරහත් පලි මුක්තිය තමයි සියල්ලෙන් අග්‍ර වෙන්නේ කියලා. ප්‍රමාණ රහි සහිතව වූ රාගදේ මහෝ දුරකරපු රහතන් වහන්සේගේ. අරහත් පල විමුක්තියට අප්‍රමාණ චේතමුක්තිය කියල කියන්න පුළුවන්. රාගෙන් හිස්සවන දේශයෙන් හිස්සුන මෝහයෙන් හිස්සවන. රහතන් වහන්සගේ අහත් පල විමුක්තියට සුඥත චේත විමුක්තික කියන්නට පුළුව. සාඩිපුුත්ත මහරහතන් වහසේ මේ විදියට කිව්වට පස්සෙ, කොට්ටිත මහරහතාන් වන්සේ බොහෝම සතුටු සිතිින්. ඒ ප්‍රකාශය අනු මෝදංගුණා. මේ රහතන් වහසේලා දෙනමගේ ධර්ම සාකච්ඡා මෙතනින් අවසංගුණ. බලන්ට මේ ්‍රහතන් වහන්සේලාගේ ධර්මසාකච්ඡා මොනතරම් අඩුත් බරද. ොන ර ආස්්චඩිමදක කියලල් අපි හැම දෙනාටම මේ ධර්ම සාකච්ඡාව අපේ ජීවිතයට ධරම අවබෝධය පිණිසම උපකාරක ධර්මයක්ම වීවා කියලා අපිහාසිරවා ධදිෂ්ඨා ඇති කරන්නට ඕන. ඉතින් අද මේ දර්මා අනුශවාසන අවසං වෙන මොහොතේ අපි මේ උතුම් පින්කමට පින් බර දායකත්වය සපයන පිරිස සිහිරල්ල පින් පෙත් අනමෝ දන් කරන්ටයි සූදාන. අද මේ උතුම් ධර්මදානමය කුසල කරමයට පින් බර දායකත්වය සපයන්නේ මීට වසරකට පෙර මියගිය ගම්පහයක් කළ දඹුවවත්තේ විසු ව්‍යාපාරික එ මානන්ද සරත් පෙරේරා. උපාලි අයියා. පියතුමන්ට පරලොවසෙන් පින් අනමෝදන් කිරීම ඇරමුණ ඇතුව. ජීයේ විමලාවතයේ මවතුමිය සංජයේව අසංක දමිත් කියන පුටනුවල්ලා, නිලෝකා, ශමිල දිනුෂි කියන ලේලිවරු, ගයන්සා අකිත්මා කවිෂ්කා කියන මිනිපිරියන්. එවගේම වතිල. කියන ඒ පින්වත් පවුලෙ සියලු දෙනා විසින්. වසර හැටනමයක් ආයුස වදනය කොට මීට වසරකට පෙර දෙදස් විස්්සේ නමයයි විසි හතර වන දින මිය ගිය ගම්පහායක් කළ දඹුවවත්තය විසු ව්‍යාපාඩික එ මානන්ද සරත් පෙරේර උපාලි අයියා. මහත්මාමිය පරලොගිහින් වසරක් සම්පූර්ණයම නිමිති කරගෙන එතුමාට පරලො වසින් පින්පෙත් අනුමෝදන් කරන්න කල්පනා කලා තියෙන. ඒ පුලේ පින්වත් පිරිස. ඒවගේම පියතුමන්ගේ නමින් මියගේ ඥාතිවරු. මීට වසට දා හතකට පෙරමිය ගිය එම හෙන්ඩි පෙරේරා වැලි කැටියේ ගෙදට සුදු මහත්තයා.ඒවගේ මීට මාස හතරකට පෙරමිය ගිය ජීයේ ලිය නෝරාද සිල්වා වැලි කැටියේ ගෙදට සුදු හාමිනේ කියන ඒ මව්පිය දෙපලට වගේම මවගේ පර්සවේ මිය ගිය දෙමවපියන් වන මීට වසර විසි නමේකට පෙරමියගිය ජඒ ජෝච් සිිල්වා, වල්ලිවල කලු මහත්තයා.ඒවගේ මීට වසර විසි නමේකට පෙරමියගිය. එම්G. යසුවමැණකි, වල්ලිවල බේබි කියන ඒ ආදනී නම්වලින් හඳුන්වන ඒ මවපියන් දෙපලට. පරලොවසෙන් පිම්පෙත් අනුමෝදං කරන්න විශේෂයෙන් කල්පනා කලා තියනෝ. ඒවගේම සුජීවත්ව ඉන්න, මෑනියන් වන ජ විමලාවතීම අවතුමියයට නිදුක් නිරෝගී සුව දීර්ගාවිස පාර්ථනා කරන්න. දරුවන්ගේ මුණපුුරන්ගේ සියලු අපලු පදදරුව දුරු වෙලා ඒ දරමුණපුරන්ගේ මිනි පිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්ට තුනරුවන්ගේ ආසිරුවාදය සිද්ධ කරන්නට බලාපොරොත්තු. දේශකයන් වහන්සේ ඇතුළු සියලු ලෝකවාසීන්ට නිදුක් නිරෝගිසුවය පාර්ථනා කරන්නටත් කල්පනක එහම නම්. ඒ දායිකටත්වය දන්න පින්වත් පිරිසග අරමුණුවල හැටියට මේ රැස්කරගත්ත පින් දෙවියන්ට ලැබේවා දෙවියෝ සතුතිෙන් අනුමෝදංව දිවේ සුරුදියුණු කරගන කාර්ථනා කරන බෝධියකින් උතුම් මමා මහා නිවනිින් සැනසීම උදාකර ගනිත්වා එවගේ මීට වසරකට එහ පැත්තේ මිය පරලවයන්ට එෙදුන ව්‍යාපාරිිකේ මානන්ද සරත්පෙරේරා මහත්මා ප්‍රධාන ඒ නම් සඳහන් කළ මවපියන් ඇතුළු සියලු ඥාතීන්ට පරලෝවසිංක් මේ පින් ලැබේවා ඒ අයගේ සංසාර ජීවිත සූ පත්කරගන ප්‍රාර්ථනා කරන බොහෝධියකින් උතුම් මමාමහ නිවනිින් සැනසීම උදාකර ගැනිත්වා. සුජේවත් විඳගන මේ පින්කම සිද්ධ කරන ජීයේ විමලාවතිී මෞතුමිය, ඒය නම සඳහන් කළ දරමුණු පුරන් මිනිබිරියන් ඇතුළු සියලෝම දෙනාට. මේ පින්කමට සහයෝගෙ දැක් වූ සෑම දෙනාටත්. රටලෝකේ පුරාමිදගෙන දරමස්්ටවනය කර බොබා පිහැම දෙනාටන්. මෙලවජීවිතේ සූ පත්්භාාවේ ධරමාාවබෝධය සැලසේවා. පරලජීවිතේ සූපත්භාවේ ධර්මාාවබෝධය සැලසේවා සංසාරදුකින් අතමිදී උතුම් මමා මහනි වනින් සැනසීමේ භාග්‍ය වාසනාව අපිහැම දෙනාටම උදාවීවා ආකා සට්ටාච බුම්මට්ටාදේවා නාගාම ෛද්දිිකා ප්ඥන්තං අනු මෝදිත්වා චිරංරක්කන්තුලෝක සාාසනක් චිරන්රක්කන්තුදම්ම දේශනං චිරන්රක්න්තු Tuwang Sada